කකුළු කඳු මතින් පැනෙන ගංගා පහළට ගලව බසී අසරලි නංවා මහවැව් සමගින් මුසු වී ජයදද බණ්ඩා මිහි මත සාඩම්බරය ආදරණීය ශ්‍රී ලංකා आदरणीय श्रीलंका संचरणीय असीमांतिक चमत्कार अदत् अलु दिस्ट्रिक्ट वरुणावरगेन मम ओब हमुवट एनवा अदापि इन्ने कैगलु दिस्ट्रिक्ट मट पिटुपसिन तियन्ने बेलिलेनाय वसर 20000කටත් वडा पेरणी मानवयन्गे इतिहास कथाव मे गिरि शिखरय मत सेंगविला तियेनवा इतिन अपि ए कथाव वगेम तवत् कैगलु दिस्ट्रिक्ट स्वभाव चमत्कारयन आरंभमिन अपे कैगलु संचारय आरंभ करुमु ශ්‍රීලංකාවේ මානව ජනාවාස ආරම්භ වීමේ ඉතිහාස කතාන්දරය සොයා යන විට ඊට කදිම සාක්ෂි හමු වූ තැනක් ලෙස කිතුල්ගල ප්‍රදේශයේ පිහිටා ඇති බෙල්ලෙන හඳුන්වන්නට පුළුවන්. බෙල්ලෙන ලෙන් තුනකින් සමන්විත ලෙන් සංකීර්ණයක්. කැලණිගඟ ආශ්‍රිතව පිහිටි ප්ලයිස්ටොසීන යුගයට අයත් මුල් ජනාවාස පිළිබඳ සාධක බෙල්ලෙනෙන් හමු වී තිබෙනවා. කිතුල්ගල තානායමේ සිට කිලෝමීටරයක් පමණ හැටන් මාර්ගයේ ඉදිරියට ගොස් දෙමළ විද්‍යාලය අසලින් වමට හැරී යන මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගමන් කළ විට ඓතිහාසික බෙලිලෙන හමු වෙනවා. මෙම බෙලිලෙන මුහුදු මට්ටමේ සිට අඩි 2000ක් පමණ උසින් පිහිටා තිබීම නිසා අවට පරිසරයේ දකින්නට ලැබෙන්නේ සිසිල් සුවදායක බවක්. මෙමලෙන උසින් අඩි 60ක්ද පළලෙන් අඩි 40ක්ද පමණ වෙනවා. ක්‍රිස්තු පූර්ව 12000 තරම් ඈත අතීතයේ නෑකම් කියන මෙහි වසර 3000කට පමණ පෙර විසු ආදි මානවයන්ගේ සැකිලි කොටස් සහ වසර 22000ක් පමණ පැරණි මානවයෙකුගේ ඇට සැකිල්ලක්ද කළ ගැනීම්වලදී සොයාගත්තා. මෙම ලෙන් සංකීර්ණ මැදේ ඇති ලෙන ආශ්‍රිතව මෑත කාලීනව විහාරයක් තිබූ බවට සාධක හමු වී තිබෙනවා. මෙම ලෙන් සංකීර්ණය බෙලිලෙන වශයෙන් හඳුන්වා ඇත්තේ මෙහි කැණීම් වලදී සොයාගත් බෙල්ලන්ගේ කටු නිසා බව සඳහන්. බලංගොඩ මානව පරපුරේ ප්‍රථම කාන්තාව වශයෙන් සැලකෙන කළුමැණිකාගේ හකු ඇටයේද හමු වී ඇත්තේ මේ ලෙන ආශ්‍රිතව කළ කැණීම් වලදී. මේ සංදයා යාමේ කිතුල්ගල බෙලිලෙනාවට පරිසරය මවන්නේ අපූර්ව චමත්කාර දර්ශනය. ඉතින් අපි කෑගලු දිස්ත්‍රික්කයේම තවත් අලුත් ඉසවකින් මුණ ගැහෙමු. ආදරණීය ශ්‍රී ලංකා. දැන් මේ මට පිටුපසින් තියෙන්නේ ඕලුවැල්ල. මීට 200ක් පමණ උසයි. අම්පාන රක්ෂිතෙන් පටන් අරගෙන ගලාගෙන ඇවිල්ලා මේක වැටෙන්නේ බීවර. පෙරදා වැටුණු වර්ෂාව නිසා හිමිදිරියේ දිය ඇල්ල සීතල ජල දහරාවෙන් පිරී තිබුණා. යටියන්තොට සිට පූණුගල මාර්ගයේ කිලෝමීටර් 17ක් පමණ ගිය විට අමනාවල ගම්මානයේදී අපිට ඕලු ඇල්ල හමු වෙනවා. අඩි 656ක් පමණ උස මේ දිය ඇල්ල තට්ටු 4කින් සමන්විතයි. ඕලු ඇල්ල අසල ඇති පාලම දැවෙන් තනා තිබීම විශේෂත්වයක්. ආදරණීය ශ්‍රී ලංකා. කිතුල්ගල ප්‍රදේශයේ ලෝකයාගේ අවධානයට ලක් වුණේ
सुप्रसिद्ध ब्रिज्जांद रिवर कॉय चित्रपटे अतिशय त्रासजनक रूगत किरीमा निशा वर्तमान कितुगल प्रसिद्ध वेलातीन्े वाटर राफ्टिंग हेमनेता सदपहारे उपदीम नमी अतिशय त्रासजनक क्रीडा निशा देशीय विदेशी संचारके बहु पिरीसा बहुलेम मे प्रदेश गवसेन इति मम वाटर राफ्टिंग क्रीडा मे मोहते अत्यकिन सूदान मत उदाहरण देशान पवन इतनी सुंदना बोट गल मे चल गंगा दिगे पहाल बहिना सूदान කිතුල්ගල සැඩපහරේ ඔරු පැද යාම ලෝ පුරා සංචාරකින්ගේ ආකර්ෂණය දිනාගත් ත්‍රාසජනක ක්‍රීඩාවක් මැද කඳු කරේ සමනල කඳු මුදුනින් ආරම්භ වී පහළට ගලා යන කැලණි ගංගාව කිතුල්ගල ප්‍රදේශයේදී මවන සුවිශේෂ භූගෝලීය රටාවන් ඉංග්‍රීසි බසින් වෝටර් රාෆ්ටින් හෙවත් සැඩපහරේ ඔරු පැද යාමේ ත්‍රාසජනක ක්‍රීඩාවට කදිම පරිසරයක් මවනවා නිසලව ගලා යන ජලපහර ඔස්සේ ඇදී ගොස් එකවරම ගල්පර අතරින් ගලා යන සැඩපහරේ ඔරුව පැද යාම මෙම ක්‍රීඩාවේ අතිශය ත්‍රාසජනක මෙන්ම චමත්කාරජනක අවස්ථාවයි බ්‍රිජ් ඔන් ද රිවර් ක්වයි එනම් ක්වයි ගඟේ පාලම චිත්‍රපටයේ එන දුම්රිය ගඟ මත පාලමකින් ගමන් කිරීමටත් එය පාලමත් සමග පුපුරා විනාශ වීමත් රූගත කළේ මෙම ස්ථානයේදී ඩේවිඩ් ලීන්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ ක්වයි ගඟේ පාලම 1957 දී සිරගත වුණා මෙම චිත්‍රපටයේ එන සත්‍ය ක්වයි ගංගාව පීඩා ඇත්තේ බුරුමේ එහෙත් කිසියම් හේතුවක් නිසා මෙම දුම්රිය ගඟ මතින් යද්දී පුපුරා යාම රූගත කිරීම ලංකාවේ සිදු කිරීමට චිත්‍රපටයේ නිෂ්පාදන සමාගමට සිදු වුණා. කිතුල්ගල තවදුරටත් සංචාරක ආකර්ෂණයට ලක් කර ගැනීමට අවශ්‍ය නම් සැබවින්ම මෙම ක්වයි ගඟේ පාලම චිත්‍රපටයේ කිතුල්ගලට අදාළ සිදුවීම කුඩා ආදර්ශක මගින් ප්‍රතිනිර්මාණය කිරීම වැදගත් වෙනවා. සැඩපහරේ ඔරු පැද යාමේදී කිලෝමීටර් 5ක පමණ දුරක් ගෙවීමට පැය එකහමාරක් දෙකක් පමණ කාලයක් ගත වෙනවා. වර්ෂාව අධික කාලයට සැබවින්ම කිතුල්ගල සැඩපහරේ ඔරු පැදීම අතිශය ත්‍රාසජනක අත්දැකීමක්. ඉතින් අතිශය ත්‍රාසජනක අත්දැකීමක් වන වෝටර් රාෆ්ටින්. එහෙම නැත්නම් සැඩපහරේ ඔරු පැදීම නිමා කරලා මම දැන් මේ ගොඩට ආවා. ඒ වගේම මාව මේ ඔරු පැදීමේ ගමනේ එක්කංගිය පවන් සහ දිශාන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ආදරණීය ශ්‍රී ලංකා විවිධාකාරයේ පුද පූජා බාරහාර සඳහා දිවයිනේ නන්දසින් මිනිසුන් රැස්වෙන ස්ථානයක් තමයි අලුත් නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහ දේවාලය. කෑගල දිස්ත්‍රික්කයේ මෙම දේවාලය ඇතුළුව තවත් ඓතිහාසික දේවාල වෙහෙර විහාර රාශියක්ම දැක ගන්න පුළුවන්. අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලය දඹදෙනි රාජ්‍ය කාලය තරම් ඈතට දිව යන බව පැවසෙනවා. දඹදෙනියේ රජකල දෙවන පරාක්‍රමබාහු රජතුමා තමන්ට වැළඳුණු කිසියම් රෝගයක් සුව කර ගැනීම සඳහා මෙම ස්ථානයට බාරයක් වූ බව ඉතිහාසයේ සඳහන්. දැන් අපි දකින මේ දේවාලයේ සාදා ඇත්තේ මොල්ලිගොඩ අධිකාරම්තුමා විසින් බව පැවසෙනවා. ආදරණීය ශ්‍රී ලංකා කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල පහුවෙනකොටම මොළගොඩ ප්‍රදේශයේ දකින්න පුළුවන් මැටි වලින් නිර්මාණය කරන ලද විවිධාකාරයේ විසිතුරු භාණ්ඩ මාර්ගයේ දෙපස විකුණන්න තියෙනවා. මම දැන් මේ ඇවිල්ලා ඉන්නේ මැටි වලින් විසිතුරු භාණ්ඩ නිර්මාණය කරන ගමකට බුදුමවත්ත ග්‍රාමයට. අපි වෙළඳ පොලෙන් දකින විසිතුරු මැටි භාණ්ඩ නිර්මාණය වෙන්නේ මෙන්න මේ වගේ තැනක.
ඉතින් අපිට පැහැදිලි කරලා දෙන්නක කොහොමද මේ තියෙන මැටි ගොඩක් මේ වගේ අලංකාර භාජනයක් වෙන්නේ කියලා මේ වගේ මැටි අපි පිටින් ගේනවා බියගම් ප්‍රදේශෙන් ගේන්නේ මේ ගෙනල්ලා මේ මෙසමෙට දාලා පදම් කරලා ගන්නවා අරගෙන මේ වගේ පාසක පොරු මේක මේ පාසක පොරුවේ මේම් තියලා නිර්මාණ කරන එක තව වැඩ තියෙනවා මොකක් ඉදිරි මැටි බහඬ පළමුවෙන්ම සකසා ගන්නවා ඉන්පසු ඒවා උදුනක තබා රත් කරනවා එහිදී ඒවා දුඹුරු පැහැයට හැරෙනවා ඊට පසුව අවශ්‍ය පරිදි වර්ණ ගැන්වීම සිදු වෙනවා ආදරණීය ශ්‍රී ලංකා ආදරණීය ශ්‍රී ලංකා තුලින් අපි හැම සතියෙම ඔබ වෙත ඒ ඒ දිස්ත්‍රික්කයට විශේෂිත වූ රසවත් ආහාර වේලක් පිළියෙල කරගන්නේ කොහොමද කියලා කියලා දෙනවා අද අපි කියලා දෙන්න යන්නේ උඳුවැල් හදන විදිය ඉතින් මාවනැල්ල ප්‍රදේශයේ මේ සඳහා ඉතාමත්ම ප්‍රසිද්ධයි ඉතින් අපි මාවනැල්ලටම ආව කොහොමද මේ උඳුවැල් හරියටම හදන්නේ කියලා හොයලා බලන්න. ඉතින් චන්ද්‍රාවතී නැන්දලා ඇස් වෙලා ඉන්න අපිට උඳුවැල් හරියටම හදන හැටි කියලා දෙන්න. දැන් දැන් අපි මොකද ඉස්සල්ලාම කරන්නේ? අපි දු ඉස්සල්ලාම හාල් කිලෝ එකක් පොඟවලා කොටලා පිටි කරගෙන හාල් පිටි කිලෝ එකට උඳු ගැට උඳුයට ග්‍රෑම් 400ක් පොඟන්න දාලා පොල් කිරි දාලා බ්ලෙන්ඩර් කරනවා. බ්ලෙන්ඩර් කරලා මේ උඳු පිටියකටයි හාල් පිටි සීනි මිටක් කලවම් කරනවා කලවම් කරලා පොල් කිරෙන් අල්ලලා පැය 6ක් පිපෙන්න තියෙනවා ඊන්පස්සේ නැවත වතාවක් අපි බදින්න ගන්නකොට හොඳට දෙක කලවම් කරලා කලවම් කරගත්ත පිටි එක හේල් විදපු සිදුරක් විදපු රෙදි කෑල්ලකට පිටි ප්‍රමාණයක් දාගෙන රත්ත්‍රෙත් තෙල් තාච්චයට උදැල මිරිකනවා මේක උදැල උඩට එනකොට ඒක අරගෙන තෙල් ගොඩක් තියෙන තාච්චයට දමනවා එතකොට නැන්දේ අපි කොහොමද පැණි එක හදාගන්නේ මේ පැණි එක සීනි උණු කරලා මේක ලුණු පොඩ්ඩක් කලවම් කරගෙන මේ අතේ කැල කැඩෙන්නේ නැති ගන්නට අතේ චුට්ටක් කැලෙන් ප්‍රමාණයට පැණි එක උණු කරගන්න ඕන උණු කරලා පැණි එක බිම තියාගෙන මේ බදින උඳුවැල මේ පැණි එකට දාලා තප්පර මේ විනාඩි බාල තප්පර 30ක් විතර මේකේ තියලා තියන්න ඕනේ දැන් මට මේකේ රස බලන්න පුළුවන් වෙයිද නැන්ද? රස බලන්න පුළුවන්. හරිම රසයි. ඉතින් ඔබටත් ආපහු නැවත නැවත මේක කොහොමද නිවැරදිව පිළියෙල කරගන්න සහ මේකට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා දැනගන්න ඕන නම් අපේ Facebook සහ YouTube වෙබ් පිටු වලට සම්බන්ධ වෙලා ඒවා නරඹන්න පුළුවන්. හත්මාලුව කියලා කියන්නේ අපි හැමෝම දන්න කියන ආහාරයක්. නමුත් මේක ප්‍රදේශයෙන් ප්‍රදේශයට පිළියෙල කරගන්න විදිහ වෙනස්. ඉතින් අපි දැන් බලන්න යන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයට ආවේණිගුණ හත්මාලුව පිළියෙල කරගන්නේ කොහොමද කියලා. ඒ සඳහා අපි ඇවිල්ලා ඉන්නේ මාවනැල්ල ප්‍රදේශයට. ඉතින් ගීතාංජලි අක්කලා ඇස්තුලා ඉන්න ඕන කරන කලමනා ටිකක් තියාගෙන අපිට අක්ක කියන්නක මොනවද මෙහි හත්මාලුවට විශේෂයෙන් එකතු කරගන්න දේවල්. මේ තියෙන්නේ වට්ටක්ක දළු කජු මේ තියෙන්නේ තම්පලා කොළ බටු මේ කහට ගෙඩි කිරියාල දඬු ඒකට පිත්ත කියලා කිරියාල පිත්ත කියලා කියනවා මේ කොස් ඇට ඊට අමතරව වෙන වෙන වෑංජන වලට වගේ ක්‍රම්පේ කරපිංචා කොච්චි ලුණු ඒවා පාවිච්චි කරනවා මම ඔබට කිව්වා වගේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට හත්මාලුව පිළියෙල කරගන්න විදිය වෙනස් ඉතින් මේ තියෙන්නේ කහට ගෙඩි අපි දැන් කහට ගෙඩි හත්මාලුවට පාවිච්චි කරනවා කියලා ඇහුවමයි ඉතින් කෑගල්ල දිස්ත්‍රික්කයේ වුණත් තවත් මීටත් වඩා වෙනස් ආකාර විදියට හත්මාලුව පිළියෙල කරගන්න අවස්ථා තියෙන්න පුළුවන්. මේ ළඟට අපි මේ වෑංජනේ පිසගන්න තුන පහ කුඩු මිරිස් කුඩු උළු හාල් කහ කුඩු ලුණු අබ පාවිච්චි කරනවා තුන පහ වර්ග මිශ්‍ර කරලා ඊට පස්සේ මේකට වතුර ටිකක් එකතු කරලා අපි ලිප්පේ තියලා උයා ගන්නවා
අකි අපි කොච්චර වෙලාවක් දැන් මේක උයා ගන්න ඕනේද මේ විදිහට? මේක කොස් ඇට ටික තැම්බෙනකන් තමයි ටිකක් වෙලා යන්නේ. අනික ඒව ඔක්කොම ලේසියෙන් තැම්බෙන જાති තියෙන්නේ. කොස් ඇට ටික තැම්බෙන්නේ විනාඩි 10ක් වගේ වෙලාවක් වෙලාවකින් තැම්බෙනවා. ඊට පස්සේ අපිට මිටිකිරි දාලා වෙන්ජනේ මේ මිටිකිරි ටික පැහුනට පස්සේ තෙල් ටිකක් දාලා තෙම් ප්‍රදු කරලා වෙන්ජනේ එතකොට උයලා ඉවරයි. मेक दिपिंग बागे टिकाक्रास्नी रस बलमु लक्ष्मी दंगवाट रस बला पूर्वा व्यंजनी अभी බලමු කද්ද මං ඉස්සලම කන්නේ අන්නේ කහට කෑල්ල හරිම රසයි යකේ ඉතින් අපි බෙහෙවිම ස්තුතිවන්ත වෙනවා මාව නැල්ලේ ගීතාංජලියක් අට අපිට කෑගල්ලේ විදියට මේ හත්මාළුව හදන විදිය පෙන්වුවාට බොහොම ස්තුතියි යකේ ඉතින් අපි කෑගල්ලේ දිස්ත්‍රික්කයේම තවත් අලුත් ඉසවකින් මුණ ගැහෙමු කෑගල දිස්ත්‍රික්කයේ තවත් ත්‍රාසජනක අත්දැකීමකට මුහුණ දෙන්න අපි දැන් මේ සූදානම් වෙලා ඉන්නේ. ඉතාමත්ම චමත්කාරජනක පරිසරයක් මැද්දේ තියෙන හුදකලා කන්දක් නගින්නයි මේ සූදානම් වෙලා ඉන්නේ. සමහර විට ඔබ නුවර පාරේ ගමන් කරනකොට උඩරට දුම්රිය මාර්ගේ ගමන් කරනකොට ওই කඩු ගන්නව හරියදි වගේ මේ කන්ද ඇස ගැටිලා ඇති. ඉතින් මගේ තනි නොතනියට ගමන් සගිය දෙන්නෙකුත් ඉන්නවා. සුමනසේකර මහත්මයාත් සුරවිල මහත්මයාත් අපි කන්ද නගින ගමන් බලමු මොකද්ද මේ කන්ද කියලා. කොළඹ නුවර මාර්ගයේ මෙන්ම උඩරට දුම්රිය මාර්ගයේ යන විට රඹුක්කන පසුකුට ඉහළට නැගුණු විට පෙනෙන මේ හුදකලා කඳු මුදුන බතලේ ගල නමින් හැඳින්වෙනවා. ඉංග්‍රීසි යටත් විජිත සමයේදී මෙය බයිබල් රොක් නම් වුණා. බතලේ ගල කඳ නැගීම සඳහා මෙවන් දැඩි ප්‍රපාතාකාර ප්‍රදේශයක් තරණය කළ යුතුයි. සරුවට වැඩුණු තෙත් කලාපීය ගස්වල වලින් සමන්විත පරිසරය ගමනට අපූර්වත්වයක් එක් කරනවා. එක් එක් දිශාවට එක් එක් හැඩයෙන් දිස්වන මෙම හුදකලා කඳු මුදුන කඩුගන්නාව දෙසින් හතරැස් හැඩයෙන් දිස්වෙනවා. අරණායක පෙදසින් මේ දර්ශනය වන්නේ ත්‍රිකෝණාකාරයි. බතලේගල කන්ද නැගීමට මාවනැල්ල නගරයට ගොස් එතනින් කිලෝමීටර් 8ක් පමණ දෙබත්ගම මාර්ගයේ සිට මෙම ස්ථානයට ළඟා විය හැකි. අනෙක් මාර්ගයේ වන්නේ හත්ගම්පල ගම්මානයට පිවිස කන්ද තරණය කිරීමයි. දෙවැන්න වඩා පහසු මාර්ගයයි. බතලේගල කන්දේ උස මුහුදු මට්ටමේ සිට අඩි 2618ක් පමණ වෙනවා. තෙත් කලාපීය වනාන්තර ලක්ෂණ වලින් සමන්විත මෙය සංරක්ෂිත වන කලාපයක්. බතලේගල කඳ නගින්න මට උදව් කරේ රෝහණ සුරවිර මහත්මයා. ඉතින් මෙතුමා බතලේගල ආශ්‍රිත ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය දිනු කරන්න ස්වේච්ඡාවෙම සම්බන්ධ වෙලා ඉන්න මහත්මේ. ඉතින් කියන්නකෝ බලන්න ආදරණීය ශ්‍රී ලංකා නර්මන ප්‍රේක්ෂකයන්ට මොනවද මේ බතලේගල කඳ නගින කෙනෙක් කරන්න ඕනේ, ඒ වගේම සංචාරකෙක් විදිහට එයා මොන වගේ විදිහටද හැසිරෙන්න ඕනේ කියලා. ඇත්තම මේ මෙතන සුන්දර ස්ථානයක් නිසා මේක සංචාරකින් පැමිණලා විශාල විදිහට අපවිත්‍ර කරලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි සංචාරකින් ඉල්ලා සිටින්නේ කිසිම අපදව්‍යයක් මෙහි බැහැර නොකර ඒ පරිසර සුන්දරත්වයේ විඳලා යනවනම් තමයි හොඳ කියන කාරණේ විශේෂයෙන් මතක් කරන්න ඕන මේ සංචාරකින්ට. බතලේගල කන්දේ උස මුහුදු මට්ටමේ සිට අඩි 2618ක් පමණ වෙනවා.
තෙත් කලාපීය වනාන්තර ලක්ෂණ වලින් සමන්විත සංරක්ෂිත වූ වන කලාපයක් මේ කන්දේ උතුරු දෙසින් දක්නට පුළුවන්. කන්ද මතු පිට සමතලා භූමිය විවෘත ප්‍රදේශයක්. බතලේගල කඳු මුදුනට බටහිර දෙසින් ඌරා කන්ද දකින්නට පුළුවන්. නැගෙනහිර දෙසින් කඩුගන්නාව කඳු වැටිය දැర్శණය වෙනවා. බතලේගල කන්දට දකුණු පෙදෙසින් නායාමට ලක් වූ අරණායක සාමසර කන්ද අපිට දකින්නට පුළුවන්. ඈතින් තනින් තන කුඹුරු සහිත ගම්මාන දැర్శණය වන අතර හාත්පසම ලංකාවේ නාගරික නෝන ප්‍රදේශවල ඇති දුරබැහැර ගම්මානවල අපූර්වත්වය අපිට පෙනෙනවා. කඳු නැගීමේ ත්‍රාසජනක අත්දැකීම විඳින්නටත් සබාධාමේ අසිරිය විඳින්නටත් කැමති සංචාරකයන්ට බතලේගල කදිම පාරාදීසයක්. බතලේගල කඳ තරණය කිරීම ත්‍රාසජනක මෙන්ම අතිශය සුන්දර අත්දැකීමක්. කොපමණ වෙහෙස මහන්සි වෙලා ගල මුදුනට නැගගත්තත් ගල මුදුනේදී දිස්වන අපූර්වතම චමත්කාර දර්ශනෙන් ඒ වෙහෙස වියකිලා යනවා. ඉතින් ආදරණීය ශ්‍රී ලංකා නර්මන ඔබ එන්න බතලේගලට. පරිසරයේ සුන්දරත්වය දකින්නවා විඳිනවා වගේම ඒ සුරකීමත් ඔබේ වගකීමක්. ඉතින් ලබන සතියෙත් අලුත් දිස්ත්‍රික්කයක වරුණාව අරගෙන අපි එනවා. එතෙක් ඔබට සුබ සතියක්. කොළු කඳු මතින් පැන එන ගංගා පහලට ගලා බසි හසරලි නංවා මහවැව් සමගින් මුසුවි ජයදද බන්දා මිහි මත සාඩම්බරය ආදරණීය ශ්‍රී ලංකා